महाप्रजापति गौतमीय एहमनत्तम भिक्षुनीन अतरे अग्रम केना भिक्षुनीन वहांसे पांसीयक भिक्षुनीन वहांसेला समग बुदुरजानन वहांसे बहदकिन्नत पैमिनिया एहम पैमिनिला बुदुरजानन वहांसेगिन प्रजापति गौतमीय इल्ली मकरन वहांसेनी अपे मे भिक्षुनीन वहांसेलाट अववाद करन्न स्वामीन वहांसेलाट अनुशासना करन्न कियला विटिंग विट गिहिल्ला भिक्षुनीन वहांसेलाट पैवतिन्न ओन आकारय गैन अववाद अनुशासना करन्न कियला बुदुहामुदुरुवने मतक करन्न कियला प्रजापति गौतमी इल्लीमक् कला इतने इल्लीमट अणुव बुदुहामुदुरु नियम करला तिबुना विटिन विट अनुपिलीवलट क्रमयक हदागेन भिक्षुनीन वहांसेला वेड इन्न तनट गिहिल्ला अववाद अनुशासना करन्न कियला हामुदुरुवरुन्ट इतिन ए जेतवनारामे वेड हिटपु स्वामीन वहांसेला ओन्न क्रमयक हदागेन अनुपिलीवलट मे अववाद अनुशासना करन्न भिक्षुनीन वेड इन्न पांसलट यन्नट पुरुदु वेला हिटिया इतिन एक दवसक आवा एदा वारय हिमि वेला तिबुने नंदक कियन हामुदुरुवंट नंदक हामुदुरु कैमति ने भिक्षुनीन वहांसेलट अववाद करन्न लेसिंग अववाद कल बेरिन्न पुलुवन कट्टियक उत् नेवेने ඉතින් කොහොම හරි නන්දකාමඳුරු වැඩිය මන අප නැහැ මෙතෙන්ට යන්න. ඉතින් උන්වහන්සේ මගේ හැර හැර ඉන්නකොට බුදුහාමුදුරුව ආනන්දහාමුදුරන්ට කතා කරලා අහනවා කාටද ආනන්ද අද දවසේ මේ භික්ෂුණීන්ට අවවාද කරන්නට යන්න තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ අද නන්දකාමඳුරන්ගේ වාරය. एंट कि नंदकट खेला बुधुहामुदुरु स्वामी वहांसे नमक पिटात्ल इति नंदक हामुदुरु बुधुहामुदुरु लंगट विल वेंद नमस्कार करेत्कट वाड़ी बुधुहामुदुरु नंदक हामुदुरु अंट मतकन नंदक गिहिल्लार भिक्षुनी वहांसे अववाद करलेन्न ओबट पुलुवंगेयट होंदट अववाद करन्न एनिसा करुणा करले अन्न गिहिल अववाद करन्न किला किव्वा ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඔන්න නන්දක හාමුදුරුව භික්ෂුණීන් වහන්සේලාට අවවාද කිරීමේ අදහසත් හිතේ තියාගෙන පහුවෙන්දා උදේ පාන්දර සිවුරු පොරවගෙන පාත්‍රයත් අරගෙන ගමඩ පින්ඳ පාතේ වැඩම කරලා දානේ වළඳලා ඉතිරි වෙච්ච වෙලාවේදී තවත් කෙනෙක් සමග තනියෙන් සාමාන්‍යයෙන් භික්ෂුණීන් වහන්සේලා ඉන්න ආරාමවලට ස්වාමින් වහන්සේලා වඩින්නේ නැහැ තමන් වහන්සේ සමග තවත් කෙනෙක් කැටුව එක් කරගෙන ඒ ආරාමයට ගියා. එහෙම ගිහිල්ලා ඒ ආරාමයේදී ස්වාමින් වහන්සේව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ස්වාමින් වහන්සේට වාඩි වෙන්නට ආසනයක් එහෙම දුන්නට පස්සේ නන්දකහාමුදුරු මතක් කරන ඔන්න භික්ෂුණීන් වහන්සේ දැන් මම ඔය ඇත්තන්ට අනුශාසනා කරනවා. බන කියනවා. හැබැයි මම බන කියනකොට ප්‍රශ්න අහනවා. එහෙම ප්‍රශ්න අහනකොට දන්න ඒවාට උත්තර දෙන්න ඕන. කටවහගෙන ඉඳලා හරියන්නේ නැහැ. දන්නේ නැත්තම් විතරක් කටවහගෙන ඉන්න ඕන. නොදන්නා කමක් තියෙනවා නම් විතරක් නිහඬව හිටියාට කමක් නැහැ. යම් කිසි ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නෙට උත්තර දන්නවා නම් අන්න ඒ වට උත්තර දෙමින් මේ සාකච්ඡාව මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න ඕන කියලා කල්ැතුවම මතක් කළා. එහෙම මතක් කරලා මේ ස්වාමින් වහන්සේ ඔන්න භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා මේ රූපය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රූපං නිච්ඡාවා අනිච්ඡාවා කියලා හෙව්වා.
රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා කියන්න බලන්න ඔයත්තන්ගේ දැනුම අනුව අර භික්ෂුණීන් වහන්සේලාගේ උත්තරේ මොකක් වෙන්නේ නැද්ද රූපය අනිත්‍යයි මොකද අනිත්‍යයි කියන වචනේ තේරුම අනිත්‍යයි කියන්නේ නිට්ට නැහැ නිට්ට නැහැ කියන්නේ එක විදිහකට පවතින්නේ නැහැ තවත් විදිහකින් කියනවනම් වෙනසට භාජනීය වෙනවා වෙනසකට ලක් වෙනවා එතකොට රූපය නිට්ට නැහැ අනිත්‍යයි වෙනස් වෙනවා කියලා කිව්වහම ඒ වෙනස් වෙන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද හොඳට හිතලා කියන්න හොඳ පැත්තටද නරක පැත්තටද ඔව් සාමාන්‍ය එක සැරේටම හිතෙන්නේ නරක පැත්තටයි හැබැයි අනිත්‍ය කියලා කියන්නේ නරක පැත්තටම වෙනස් වීම නෙවෙයි බුදුදහම පිළිබඳව මිනිසුන් තුළ ඇතැම් විට වැරදි මතයක් යන්නට ප්‍රධානම හේතුව මෙන්න මේ අනිත්‍ය සංකල්පය නිසි ලෙසින් වටහා නොගැනීමයි බොහෝ දෙනා අනිත්‍යයි කියලා කියපු ගමම්ම හිතන්නේ සුබ පැත්තද අසුබ පැත්තද අසුබ පැත්ත නේද දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් ආ ඔයාගේ කොණ්ඩේ ඉදිලානේ කියලා කිව්වොත් ඔන්න එක්මනටම කියනවා අනිත්‍යයිනේ කියලා එතකොට කළු කොණ්ඩේ සුදු වුණාම අනිත්‍යයිලු සුදු කොණ්ඩේ කළු වුණාම ඒක අනිත්‍ය නෙවෙයිද ඒකත් අනිත්‍ය තමයි ඔය කොණ්ඩේ කළු කරන්නේ අනිත්‍ය පිටින් තමයි නේද දැන් බැරි වෙලාවක්වත් කොණ්ඩේ නිට්ය සුදු කොණ්ඩේ නිට්ය නම් කළු වෙයිද කළු වෙන්නේ නැහැ එහෙනම් මේකේ සුභ පැත්තකුත් තියෙනවා ඒකයි යථාර්ථය අනේක තේරුම් ගන්න ඕන මලක් පර වුණාම ගොඩක් අය කියනවා අනිත්‍යයිනේ කියලා පිපුණ මල පර වුණාම අනිත්‍යයි එතකොට මල පිපුණ එක මල් පොහට්ටුව පිපුණ එක මොකද්ද ඒකත් අනිත්‍යයි එතකොට පිපි පර වෙන එක මලට ආවේනික ස්වභාවයයි නේද ඒ මලේ හැටි මල් කියලා කියන්නේ පිපිලා පර වෙලා යන දෙයක් එතකොට ඒ පිපෙන එකත් අනිත්‍යයි පර වෙන එකත් අනිත්‍යයි හා ඒ විදිහට ඕනෑම දෙයක මේ සුභාසුභ දෙකක් තියෙනවනේ ඒ දෙකම හටගන්නේ වෙනස් ප්‍රතිඵලයක් විදියටයි එතකොට අනිත්‍යයි කියලා කියන එක ඔන්න සරලව තේරුම් ගන්න අනිත්‍යයි කියන්නේ මොකද්ද? නিত্য නැහැ. නিত্য නැහැ. ඊට පස්සේ බුදු මේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා අර භික්ෂුණීන් වහන්සේලාගෙන් භික්ෂුණීනි යම අනිත්‍ය නම් වෙනස් වෙනව නම් ඒ වෙනස් වීමේ දුක ඇති වෙනවාද? කියන්න බලන්න වෙනස් වෙන දුකයිද පවතින ස්වરૂපයේ වෙනස් වෙනකොට දුකයි දුක දැනෙන්නේ එතනදී හිතටද ගතටද ගොඩක් වෙලාවට දැනෙන්නේ හිතටයි යමක් වෙනස් වෙනකොට හිතට දුක දැනෙන්නේ ඇයි මොකක් නිසා ඒ වෙනසට කැමති වුණ නිසාද අකමැති වුණ නිසාද අකමැති නිසා වෙනස් වෙන දෙයට අපි ඔන්න අකමැති නම් ඒ කියන්නේ වෙනස් නොකර තියාගන්න නම් අපේ කැමැත්ත එහෙම කැමැත්තෙන් ඉන්න වෙලාවේදී යමක් වෙනස් වුනොත් අන්න ඒක දුකයි යං පිච්ඡං න ලබති තම්පි දුක්ඛං කිව් එකයි යමකටද කැමති වෙන්නේ කැමති වෙන දේ නොලැබෙනකොට ඒක දුකයි. ඒතර දැන් ඔන්න උදා ආයිත් අර මල ගැනම ගනිමුකෝ. මල කියන එක දැක්කහම අපිට ආශාවක් ඇති වෙනවා. මොකද්ද ආශාව? මේ මල පර නොවි තියනව නම් හොඳයි කියලා. එහෙම ආස හිතෙනවනේ. එහෙම හිතාගෙන මල පූජ කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ මල දවස්